ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සෙල්ලම් කළ එක හොඳ නැති වුණත් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සෙල්ලම් කළ විදිය ඉතා හොඳයි. මොකද අපි තරගාවලිය පුරාම එකම කණ්ඩායමකටවත් පරාදු වුණේ නැහැ. සිම්බාබ්වේ, කොදෙව් කණ්ඩායම, අයර්ලන්තය, ස්කොට්ලන්තය වගේම දෙවතාවක් මුණ ගැහුණු නෙදර්ලන්තය වගේ කණ්ඩායම් ඔවුන්ගේ දිනේදී ඕනෑම කණ්ඩායමක් පරාද කරන්න පුළුවන් කණ්ඩායම් වුණත් අපි පරාද කරන්න ඔය කාටවත් බැරි වුණා. ඔය විදිහට අපරාජිත ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ක්‍රික් ඉන්ෆෝ කියලා තිබුණේ ශ්‍රී ලංකාව මේ වෙද්දි ගොඩක් වැරදි හදාගෙන සෙල්ලම් කරනවා කියලා. පන්දු බලෑනියට වනිදු දීපු නායකත්වය විශිෂ්ට මට්ටමේ තිබුණා කියලා තමයි මේ ලිපියේ තියෙන්නේ. තරගාවලියේ වැඩිම කඩුලාභියා විතරක් නෙවෙයි වනිදු සෙල්ලම් කළ එක තරගයකවත් ප්‍රතිවාදී කණ්ඩායමට ලකුණු 205 කරලා යන්න වනිදු ඇතුළු පන්දු යවන්න ඉඩ දුන්නේ නැහැ. චමීර ආබාධයට ලක් වුණත් අවස්ථාව ලැබුණු දිල්ෂාන් මදුශංකත් ආබාධයට ලක් වෙනකම් ලහිර් කුමාරත් ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ සේවයක් කළා කියලා තමයි ක්‍රික් ඉන්ෆෝ කියන්නේ. තරගාවලියේ පන්දු යවන්නෙක් විදිහට ශ්‍රී ලංකාවට වටිනාම සේවයක් කරන්න මහේස් තීක්ෂණට පුළුවන් වුණා කියන දේත් තරගාවලිය පුරා දකින්න ලැබුණු දෙයක්. කොහොම වුණත් ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළනම් තරගාවලිය පුරා හරියට තමන්ගේ වැඩේ කළේ නැහැ කියලා තමයි ක්‍රික් ඉන්ෆෝ කියන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහර දුන්න අවස්ථා පහෙන් තුනක්ම ලකුණු 250ට අඩුවෙන් දවා ගන්න ප්‍රතිවාදී කණ්ඩායම සමත් වෙන්නේ ශ්‍රී ලංකා මැද පෙළ ප්‍රතිකරුවන්ගේ අසාර්ථක ප්‍රතිහර බේ නිසා කියලා තමයි ක්‍රික් ඉන්ෆෝ කියන්නේ. තාමත් එක් දින තරගවල ඉනිමක ලකුණු 23ක තරම් අඩු සාමාන්‍යයක් තියෙන ශ්‍රී ලංකා නායකයා තරගාවලිය පුරා ක්‍රීඩකයෙක් විදිහට අසාර්ථකයි කියලා තමයි මේ ලිපියෙන් කියවෙන්නේ. ආසියානු කුසලානයේ LPL තරගාවලි වලින් අඩුපාඩු හදාගෙන ලෝක කුසලානයට යද්දී ශ්‍රී ලංකාව ඉල්ලන මැද පෙළ ප්‍රහාරකයා කියන චරිතය දසුන්ගෙන් දකින්න ලැබුණොත් ඒක ශ්‍රී ලංකාවට ලොකු වාසියක් වෙයි කියලා තමයි මේ වෙබ් අඩවිය තවදුරටත් කියන්නේ. ශ්‍රී ලංකාව පසුගිය කාලේ ආරම්භක ප්‍රතිකරුව විදිහට යොදාගත් දනුෂ්ක ගුණතිලක වගේම අවිස්කර ප්‍රනාන්දුගේ අඩුව පුරවන්නාපු දිමුත් පැතුම් දෙන්නා ඒ වැඩේට සමත් වෙන විදිහ තමයි අපි දැක්කේ. ශ්‍රී ලංකාවට පසුගිය කාලේ නොලැබුණු ස්ථාවර ආරම්භය මේ තරගාවලියේ ලැබුණු එක ලොකු වාසියක් කියලා තමයි ක්‍රික් ඉන්ෆෝ සඳහන් කරන්නේ. ඔය විදිහට තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ හැදුණු තැන් නැති තැන් ගැන මේ වෙබ් අඩවිය කියලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාව වෙතින් ඔබට සුබ දවසක්.